කියවන හැම තප්පරයක් පාසා අපේ ඊළඟ පැය තීරණය වෙනවා. ඉතින් මේ දවසක් ඇතුළත තියෙන මේ පැයවල් එකතු වෙලා තමයි අපේ මුළු දවසේම එනර්ජි එක තීරණය වෙන්නේ. ඉතින් මේ දවස් එකතු වෙලා සතියකට තියෙන දවස් හතක් එකතු වෙලා තමයි මේ මුළු සතියම තීරණය වෙන්නේ. අපි සතිය ගත කරේ කොහොමද? ඒ සතිය එකතු වෙලා අපි මේ මාසෙ ගත කරේ කොහොමද? මේ මාසෙ එකතු වෙලා අපි මේ මුළු අවුරුද්දම ගත කරේ කොයි විදිහටද? ඔන්න ඔය වගේ මේ ගෙවන හැම තප්පරයක්ම එකතු වෙලා තමයි අපේ මුළු ජීවිතයම තීරණය වෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරන්නම් කියලා හිතුවේ මගේ මෝර්නින් රුටීන් එක. හැම දවසක්ම ලස්සන සුන්දර දවසක්, සුන්දර බලාපොරොත්තු, එතකොට සුන්දර හීන, අලුත් හීන, නැත්නම් අපේ හීනවලට වැඩ කරන්න පුළුවන් දවසක්. උදේ කාලේ නැත්නම් උදේ වරු ප්‍රඩක්ටිව් විදිහට, කාර්යක්ෂම විදිහට, නැත්නම් සුන්දර විදිහට, පොසිටිව් විදිහට, ධනාත්මක විදිහට ගත කරන එක ගොඩක් වැදගත්. ඉතින් අන්නේ හින්දා තමයි මම හිතුවේ මගේ මෝර්නින් රුටීන් එක ඔයාලත් එක්ක ෂෙයා කරන්න කියලා, ඔයාලට උදව්වක් වෙයි කියලා. කරන්න කැමති හැමදාම මම මේ කරන දේවල් හැමදාම මේ විදිහටම කරන්න මම උත්සාහ ගන්නවා. ඒත් සමහර දවස් තියෙනවා එක පරක් වෙලා නිදාගත්තම එක හරියට නිින්ද ගියේ නැති වුණාම පරක් වෙලා හැරෙන දවස් තියෙනවා. සනීප දවස් තියෙනවා. ඒ කොහොම වුණත් සමහර වෙලාවට එකම වෙලාව නැගිට ගන්න බෑ. ඉතින් ඒ කොහොම වුණත් මට උදේවරුේ කරන්න තියෙන වැඩ රාජකාරී ටික මම ඒ විදිහටම නැගිට්ටට පස්සේ ඉටු කරනවා. ඉතින් මල ගොඩක් ફોකස් කරන්න ඕනේ හැමදාම එකම වෙලාවට නැගිටිනවට වඩා මේ ඔයාලට උදේවරුේ කරන්න තියෙන වැඩ නොකඩවා ඒ දේවල් අතපසු කරන්නේ නැතුව කීයට නැගිට්ටත් කරලා ඉවර කරන එක. ඉතින් මං කීයට නැගිට්ටත් කිව්වට 12:00 වෙනකන් නිදාගන්න යන්න එපා. මං හිතනවා ඔයාලා කවුරුත් ඒ විදිහට නිදාගන්නේ නැහැ කියලා. අඩුම තරමේ උදේ 7 නැත්නම් 8 වෙද්දිවත් නැගිටින්න බලන්න. මං දැන් ටිකකට කලින් නැගිට්ටේ. එහෙනම් අපි දැන් යමු මගේ මෝර්නින් රුටීන් එක බලන්න. Thank you.
නැගිටලා ඇවිල්ලා ඉස්සලම් මම වතුර එකක් බොනවා. වතුර එකක් බිව්වට පස්සේ මම කියන්නේ මගේ පැලවලට කංගා පැල ගොඩක් තියෙනවා කියලාදේ. ඉතින් මේ පැල හැම එකකටම මම වතුර දාන එකයි මම ඉස්සලම් කරන්නේ. මොකද මම දන්නවා මම වගේම යාළුවා ඩිහයිඩ්‍රේට් වෙලා ඉන්නේ. ඉතින් යාළුවට උදේම වතුර අත්‍යවශ්‍යයි. ඉතින් එහෙනම් මම ඉස්සලම් යාළුවට වතුර දෙන එක තමයි කරන්නේ. මේක දැන් මගේ පුරුද්දක් වෙලා තියෙනවා. ඉතින් හැමදාම නොකඩවා මේ දේ කරද්දි මගේ ඩිසිප්ලින් හැදෙනවා. ඒ කියලා කියන්නේ කිසි කාර්යයක් වගකීමක් ඇතුව මට කරන්න පුළුවන්කම නැත්තම් කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. පැලයක් කියලා කියන්නේ ජීවිතයක්. ඉතින් මේ ජීවිතේ බලා ගන්න එක වගකීමකින් බලා ගන්න එක කරන්න ඕනම දෙයක්. ඉතින් ඕනලත් ලයිෆ් එකේ ඩිසිප්ලින් නැත්තම් රූම් එකට හරි පැලයක් තියෙන ගේනාලා මේ පැලේ බලා ගන්න පටන් ගන්න. හැමදාම උදේ නැත්තම් හවසට වතුර දාලා ආදරෙන් මේ පැලේ නොකඩවා බලා ගන්න පටන් ගන්න. එතකොට නිකම්ම ඔයාලගේ ඩිසිප්ලින් හැදෙනවා. ඔයාලට වගකීම් ගන්න පුළුවන් වෙන මේ හැකියාව ටික ටික හැදෙන්න ගන්න. මම මොකුත් අනම්මනම් ජාති බොන්නේ නැහැ. මං තේ බොන්නේ නැහැ. කිරි තේ බොන්නේ නැහැ. කෝපි වගේ මේ දේවල් මොකුත් මම බොන්නේ නැහැ. වතුර තමයි ගොඩක් වෙලාවට බොන්නේ. ඉස්සලා ඔයාල මම බොනවා දැක්කේ උණු වතුර එකක්. ඉතින් උදේට මාත් ගොඩක් වතුර පීලා මගේ පැලවලටත් මම වතුර දාලා ඊට පස්සේ මම කරන්න පටන් ගන්නේ affirmations කියන එක. affirmations කියුවාට පස්සේ තමයි මම ස්ක්‍රිප්ට් කරන්නේ. ස්ක්‍රිප්ට් කරාට පස්සේ තමයි මම මෙඩිටේට් කරන්නේ. කලින් නම් මම පාන්දර 4 වෙද්දී නැගිටිනවා. මේ දවස්වල ටික කාලෙ දැන් මාස 3ක් 4ක් ඉඳන් මට පාන්දර 4ට නැගිට ගන්න බැරි වෙලා ගිහින් තියෙනවා. තද නිදිමතක් එනවා ඒ වෙලාවට. ඉතින් දැන් මම නැගිටින්නේ උදේ 6ට විතර. ඉතින් උදේ 6ට නැගිටිට පස්සේ තමයි මගේ දවස පටන් ගන්නෙ. මට කරන්න තියෙන වැඩ කටයුතු මම කරන්නේ. කියන්නේ මේ මම හිතට දැනෙන විදිහට හදවතට අත තියාගෙන මේ affirmations කියන මම ගොඩක් කැමතියි. affirmations කොච්චර බලවත්ද අපේ වචන කොච්චර බලවත්ද කියලා මේ දේවල් ගැන මම ඔයාලට කලින් පැහැදිලි කරලා දීලා තිනවා. ඒත් එක්කම affirmations කියන්නේ අහස දිහා බලාගෙන affirmations කියන මම ගොඩක් කැමතියි. මොකද අහස දිහා බලාගෙන මම හදවතින්ම මම මේ වචන එළියට දාද්දි මම හදවතින්ම මෙහෙම කෘතඥ වෙද්දි සහ අහස දිහා බලාගෙන මම මේ දේවල් කරද්දී විශ්වත් එක්ක මම තදින්ම සම්බන්ධ වෙනවා කියලා මම හොඳටම දන්නවා. ඒක ඔයාලට room එකේ ජනේලයක් වෙනවන ජනේල ගාවට ගිහලා ජනේල බලාගෙන ඔයාලගේ affirmations කියන්න පුළුවන්. දවස පටන් ගත් ඉස්ලාම කියන affirmation එක තමයි dear universe show me how good it gets today. ඉතින් මම පහසුවෙන් හසුරවන්න පුළුවන් භාෂාවෙ ඉංග්‍රීසි. ඉතින් මම කියන හැම affirmation එකක්ම මම ඉංග්‍රීසි වලින් තමයි කියන්නේ. ඒත් ඔයාල වෙනුවෙන් මම translate කරලා screen එකේ දාන්නම් මම කියන හැම affirmation එකක්ම. ඉතින් උදෙන්ම නැගිට ගම මම wishing ඉල්ලනවා අද දවසේ කොච්චර හොඳ දවසක් වෙනවද කියලා මට පෙන්වන්න කියලා. dear universe show me how good it gets today. කියන affirmations තමයි I'm so happy and grateful that today is so full of love, miracles, blessings and positive things. Plus විදියට කියන affirmation එක තමයි I'm so happy and grateful now that I get to do the things that I love to do the most. කියන්නේ දැන් මං ආස්කන හැමදේම මට කරන්න පුළුවන් වෙනවාට ස්තුතියි කියලා කියන එක. affirmations කියලා කිව්වම ඔයාලට කැමති affirmations වලට හදා ගන්න පුළුවන් ධනාත්මක වාක්‍යයක් කියලා කියන එක affirmation එකක්. ඔයාලගේ ජීවිතයට ගැලපෙන විදිහට ඔයාලගේ ජීවන රටාවට ගැලපෙන විදිහට ඔයාලට ඕන දේවල් වෙනුවෙන් මේ affirmations ඔයාලට පහසුවෙන් හදා ගන්න පුළුවන්. ඉතින් ආයෙ මතක් කරන්න ධනාත්මක ඕනම වාක්‍යයක් කියලා කියන්නේ affirmation එකක් වගේ. මේ කියපු affirmations මම තනියම හදාගත්තේ ඒවා සහ මම මේවට ගොඩක් කැමති. affirmations වන්ද හැමදාම වගේ භාවිත කරනවා. සමහර වෙලාවට මෙහෙම නිදහසේ ඉඳගෙන affirmations කියන්න බෑ. ඒත් හිත ඇතුලෙන් මම මේ affirmations පුළුවන් හැම වෙලාවකදීම වගේ කියනවා. පස්සේ affirmations කියුවාට පස්සේ මම script කරනවා. ඉතින් මේ තියෙන්නේ මම script කරන පොත. මේක සාමාන්‍ය පොතක්. ඉතින් ඔයාලට විශේෂ පොත ඕන නැහැ script කරන්න. එක කොලේක නැත්නම් කොළවල නැත්නම් මෙහෙම සාමාන්‍ය පොතක් කලින් පාවිච්චි කරපු පොතක් හරි කමක් නැහැ. මෙහෙම පොතක් කරන් ඔයාලා script කරන්න පටන් ගන්න පුළුවන්. සහ ගොඩක් දෙනෙක් මගෙන් තාම අහන ප්‍රශ්නයක් තමයි script කරද්දී අපි හැමදාම කරන්න ඕනේ දවසක් කරලා ඒක කියෙව්වට ප්‍රශ්නයක් නැද්ද? ඉතින් ඔව් ස්ක්‍රිප්ට් කරද්දී ස්ක්‍රිප්ටින් හැමදාම ලියන්න ඕනේ. ඉතින් ඔයා කාර්යබහුල කෙනෙක් නම් ඔයාට වෙලාවක් නැත්තම් ස්ක්‍රිප්ට් කර කර ඉන්න හැමදාම මේකක් ලියලා හැමදාම මේක කියවර ප්‍රශ්නයක් නැහැ. ඒ හරි ක්‍රමය තමයි හැමදාම මේ ස්ක්‍රිප්ට් එක ලියන එක. ඉතින් ස්ක්‍රිප්ට් එක ලියද්දී ඔයාට අනාගතේ වෙන්න තියෙන දේවල් ඔයාගේ බලාපොරොත්තු ඔයාගේ සිහින ඇත්තටම මේ මොහොතේ වෙලා තියෙනවා කියලා වෙලා ඉවරයි කියලා ඒකට ස්තුතිවන්ත වෙලා තමයි ලියන්නේ. ඉතින් ස්ක්‍රිප්ට් කරද්දී ඔයාලට බලාපොරොත්තු 10ක් වගේ එකතු කරන්න පුළුවන් නැත්තම් හීන 10ක් වගේ එකතු කළා මේ ස්ක්‍රිප්ට් එක
මූව එකක් වගේ ජීවිතේ නැත්තම් චිත්‍රපටයක් වගේ මට මේ දේවල් වුණා මම දැන් ඉන්නේ මෙහෙ ආශාමන ඉෂ්ට වුණා මම මේ ජොබ් එක දැන් කරනවා මම මෙච්චර පඩියක් හම්බෙනවා ඉතින් ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කළා ඔයාට අනාගතේ තියෙන්න ඕන විදිහට වෙනස් කරලා මේ දේවල් ලියලා මේ දේවල් ඇත්තට හම්බුණා වගේ ස්තුතිවන්ත වෙන එකට තමයි ස්ක්‍රිප්ටින් කරනවා කියලා කියන්නේ ඉතින් ඔයාලට තාම පැහැදිලි නැත්තම් ආයෙ ස්ක්‍රිප්ටින් වීඩියෝ එක බලන්න කියලා මම ආදරෙන් මතක් කරනවා affirmation scripting ඊට පස්සේ මම meditate කරනවා මම meditate කරන එක දවස ඇතුළත භාවනා කරන එක මම සමහර වෙලාවට එක එක වෙලාවට කරනවා හිත කියනවනම් දැන් භාවනා කරන්න කියලා මම ඒ වෙලට භාවනා කරනවා ඉතින් සමහර දවසට එකපාරයි නැත්නම් සමහර දවසට දෙතුන් පාරක් මම භාවනා කරනවා ඉතින් නැගිට්ට ගමන් මට මේ දේවල් ටික කරලා ඉවර කරන්න පැයක් වගේ කාලයක් ගත වෙනවා නැත්නම් සමහර වෙලාවට පැයක් හමාරක් වගේ කාලයක් ගත කරනවා මේ දේවල් මම ආසාවෙන් සතුටින් කරනවා මොකද මේ වෙලාව තමයි මට මං වෙනුවෙන් තියෙන්නේ මගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් තියෙන්නේ මගේ ආධ්‍යාත්මික සහ මේ භෞතික ජීවිතේ සමග තාවේ පවත්වාගෙන යන්න පැයකමාරක කාලයක් මම දේවල්ෙන් වෙන් කළා මේ දේවල් මම නොකඩවා කරගෙන යනවා පස්සේ මම කරන්නේ අර දවස ඇතුළත මට කරන්න තියෙන වැඩ රාජකාරී මොනවද කියලා මතක් කරගන්න එක සහ මගේ ඊමේල්ස් චෙක් කරන්න ගන්න එක ඊට පස්සේ දවස ඇතුළත කරන්න තියෙන වැඩ කටයුතු මම ඒ විදිහට කරන්න පටන් ගන්නවා ඉතින් ඔන්නඔක තමයි මගේ මෝර්නින් රුටීන් එක ඉතාම සරලයි සරල දේවල් කීපයක් තමයි මට කරන්න තියෙන්නේ ඉතින් මේ ටික තමයි මගේ උදේ වරුව සම්පූර්ණ කරන්නේ ඉතින් උදේ වරුව සාර්ථක සුරෙන් මේ විදිහට ගත කරා කියලා කියන්නේ මගේ මුළු දවසම මට සාර්ථක විදිහට සතුටින් මෙන්න මේ විදිහට ධනාත්මක විදිහටම පවත්වාගෙන යන්න පුළුවන් ඒත් උදේ වරුවේ මේ දේවල් එකක් හරි මිස් වුණා නම් මගේ හිතට හරියට නෑ මට අනිත් දේවල් හරියට කරගන්නව බෑ ඉතින් අන්න ඒ හින්දා දවස ඉතුරු හරිය මට සාර්ථක විදිහට ගත කරන්න ඕනේ හින්දා මේ උදේ වරුව මිස් කරන්න නැතුව නැත්නම් උදේ වරුවේ කරන්න තියෙන දේවල් මිස් කරන්න නැතුව කරගෙන යනවා මම හැමදාම උත්සාහ කරනවා ඉතින් අපි හැමෝගෙම උදේ වරුව ගොඩක් වැදගත් උදේ නැගිට ගමන් ෆෝන් එකට යනවට වඩා අර විදිහට මම කිව්වොත් වගේ පැලේකට වතුර දාන දෙයක් නැත්නම් අහස දිහා චුට්ටක් බලාගෙන ඉන්න දෙයක් බලාකුළු ඇදලා තියෙන විදිහ මේ හුළඟ හමන විදිහ මේ දේවල් වලට වාගේ හිත යොමු කළ දවස පටන් ගත්තම දවස තාම ලස්සන විදිහට ධනාත්මක විදිහට ගත කරන්න පුළුවන් වෙනවා ජීවිතේ ස්තුතිවන්ත වෙලා මේ ලස්සන ලෝකේ ලස්සන දවස ඔයා වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙන එක ගැන ස්තුතිවන්ත වෙලා දවස පටන් ගත්තම දවස ඉතාම ලස්සනට සාර්ථක වාට ගත කරන්න පුළුවන් මානෝ අනුමානයි ඒක තුන මේ වීඩියෝ එකෙන් ඔයාලා යමක් ගත්ත කියලා යමක් ඉගෙන ගත්ත කියලා